අයිබුවන් ඔබට සුබ දවසක් වේවා. 2023 මැයි මස 18 වෙනිදා සිට මැයි මස 24 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හඳනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා එවයේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි මෙතන සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. ලග්නාධිපති කුජ හතරවැන්නේ කටකේදී රාශි බලයෙන් දුබල වුවද හතරවැන්නාධිපති සඳු ලග්නගත වෙමින් ශුභ පරිවර්තන යෝග බලයක් ඇති කරන සතියේ මුල් දින එකහමාරක කාලය ඔබට ශුභ පලත්වීමේ ඉඩකඩ පවතිනවා. එහෙත් ඉවසීමෙන් කටයුතු කරන්නට ඕන. මුදල් ගනුදෙනු වලට ඍජු ලෙසම යහපත් නොවනද තරඟකාරී කටයුතු සම්බන්ධ ගනුදෙනු වලදී වඩාත් කල්පනාකාරී වෙන්න. වදත් කැපවීමෙන් හා මහන්සියෙන් වැඩ කිරීමෙන් මහත් ඵල භුක්ති විඳීමට ඉඩකඩ ලැබෙනවා. දුරබැහැර සම්බන්ධතාවයන් වඩාත් යහපත් වෙනවා. පිරිස් මෙහෙයුම් කටයුතු පිළිබඳ පාලනමය දැනුම සාමාන්‍යයෙන් යහපත් වෙනවා. විවාහ යෝජනා සම්බන්ධව තම සිතඟියවන්ට කර්මක අවහිරතාවයන් ඇති වෙනවා. ප්‍රේම සම්බන්ධතාවයන් කෙරෙහි විශේෂ වෙනවා. ගෙදර කටයුතු වලදී දැඩි ස්වභාවයන් පාලනය කරගන්න. පපුවේ අමාරුකම් හදිස්සිය ඇතිවීමට පුළුවන්. හිසේ ස්නායු සම්බන්ධ පීඩාකාරී තත්ත්වයන් සුවෙන් වුවද ඇති වෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 3. ජයවර්ණය වන්නේ රන්වන් පැහැය. ජය දිනය වන්නේ බ්‍රහස්පතින්දා. වෘෂභ ලග්නය. ඍෂභ ලග්නයෙන් උපන් ඔබට ඉගෙනීමේ බාධා මැඩලීමේ ශක්තිය ලැබෙනවා. ලග්නාධිපති සිකුරු බුධ හිමි දෙවැන්නේ ගමන් කරන අතර බුධ වයස්ථානයේ නිවෘත්තව ගමන් කරන මෙම සතිය ඔබගේ කටහඬ පාලනයෙන් ශුභවල ගෙන දෙනවා. ශාස්ත්‍රීය සාකච්ඡාවන්ට ඉතාමත් විශේෂයි. ශාස්ත්‍රීය කතාබහමකින් විශේෂයෙන් ප්‍රසාදයන් ලැබීමේ ඉඩකඩ පවතිනවා. මුදල් වර ප්‍රසාද වැඩි වෙනවා. ප්‍රඥාවේ කටයුතු වලදී සුපුරුදු කැපවීම හා මහන්සිවීම තවදුරටත් කැපී පෙනුනද හැසිරීම් රටාවේදී දැඩි මතධාරී ස්වභාවයන් ඇතිවිය හැකි. ඉගෙනුම් කටයුතු වලදී ධර්මක බාධාකාරී තත්ත්වයන් මතු කළද එය පාලනය කරමින් උසස් සයහා ඇසුරු පවත්වාගෙන යාමට ඉඩ ලැබෙනවා. විවාහ යෝජනා සම්බන්ධව ඉක්මන් ප්‍රතිචාර දැක්වීමකට ඉඩ ලැබුණද එගෙන මනාව පරීක්ෂාකාරී වීමට උනන්දු වෙන්න. ගෙදර කටයුතුවලදී විනෝදයට වැඩි නැඹුරුවක් පෙන්නුම් කරනව දරුවන්ගේ කටයුතුවලද සැලකිය යුතු ප්‍රමාණයක් සහ ප්‍රගමනයක් පෙන්නුම් කරනවා. ඇස්සල මෙතෙක් තිබූ උෂ්ණාධික බව ක්‍රමයෙන් තුනී වෙලා යනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 6. ජයවර්ණය වන්නේ 23 පැය. ජය දිනය වන්නේ සිකුරාදා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට පෙරට වඩා යහපත් කාලයක් උදා වෙනවා. ලග්නාධිපති බුධ තම වක්‍ර ස්වභාවයෙන් නිදහස්ව අයස්ථානගතව පෙරට යන ගමන ඔබට වඩාත් හිතකර බවක් ඇති කරනවා. වැඩ කටයුතු පහසු වෙනවා. සතිය මුල් දිනවල ඔබගේ ක්ෂණික වීදම් පාලනය කරගන්න ඍජු මූල්‍ය හෝ වාණිජ කටයුතුවල යෙදෙන අයට ශුභයි. ගැටලු ඇති වුණත් සුළු වශයෙන් හෝ මූල්‍ය වාසියත් වෙනවා. ගුරු උපදේශයක අයට තරමක් පාඩු හෝ කරදර සහිත වෙනවා. කලා ශාස්ත්‍රය හා සම්බන්ධ හැදෑරීම් වලට උනන්දුවක් ඇති කරවනවා. එහෙත් ඊට අවැසි වටපිටාව උපායශීලීව හසුරුවා ගන්න. මූල්‍යවත්කම් සහිත අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩකඩ යෙදී හැකි ගෙදර කටයුතුවලදී හැකි තරම් කතාබහ පාලනය කරගන්න. කතාවෙන් වැරදි හැඟීම්වලට ඉඩක් මතු කළ හැකි බැවින් උෂ්ණධික තත්ත්වයන් පාලනය කරගන්න අසම්බන්ධව විශේෂ වෙනවා. ඔබගේ ජය අංකය වන්නේ අංක 5. ජයවන්නය වන්නේ කොළ 5ට. ජය දිනය වන්නේ බදාදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ අවිවේකී බව ක්‍රමයෙන් ඔබට මේ කලෙ තුළදී මගහැරි යනවා. ලග්නාධිපති සඳ ශුභ භාවවල ගමන් කළද බාධකයන්ට මුහුණ දෙමින් සිටින සතියේ මුල් දින කීපෙම අවිවේකී හා කරදරකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙනවා. සතිය අගවන විට පහසුවක් දැනෙනවා.
රාජ්‍යංශයන් හා ගනුදෙනු වලට වැඩි වාසි බවක් පෙන්වුම් කරනවා. එහෙත් ඉක්මන් ස්වභාවය පාලනය කරගන්න. ආරක්ෂක, ක්‍රීඩා, රසායන ශ්‍රේෂ්ඨවල කටයුතු කරන අය කලබලකාරී ස්වභාවය පාලනය කරගන්නට ඕන. වෙළඳ වාණිජ කටයුතු වලටද සාමාන්‍ය යහපත් වෙනවා. ඊතගේ ශ්‍රේෂ්ඨවල වැඩිදුර හැදෑරීම් වලට උනන්දුවක් ඇති වුණද තමන් කරන වෘත්තීන්ට අදාළ වන පුහුණු වීම් වලට වැඩි වාසි තත්ත්වයන් ගෙන දෙනවා. විවාහ යෝජනාවන්හිදී ගැළපීම් පිළිබඳ ප්‍රශ්න ඇති කළ හැකි හදිස්සි වෙන්නට එපා. ගෙදර කටයුතු වලදී මෙහෙයුම් තත්ත්වයන් වඩාත් යහපත් අයුරින් පවත්වාගෙන යනවා. දරුවන් ගැන විශේෂ උනන්දුවකට ඉඩ යෙදෙනවා. හිසේ කැක්කුම් ගති, රුධිර සීනිමන්තම්, පාලනය ගැන විශේෂයෙන් උනන්දු වෙන්න. ඔබගේ ජයංකය වන්නේ අංක 3, ජය වන්නේ රන් පැය, ජය දිනේ වන්නේ බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබ දෙඩිහ ආවේගශීලී හැඟීම් ඇතිවෙනවා. ලග්නාධිපති රවිදාවන්නේ කර්මස්ථානගතව දිග්බලව ගමන් කරන මෙම සතිය බොහෝ දුරට ඔබගේ නායකත්ව මෙහෙයුම් හැකියාවන් ක්‍රියාත්මකභාවයෙන් යුතු වෙනවා. තමාගේම නැකතක ගමන් කරන හෙයින් දැඩි ආවේගශීලී හැඟීම් වැඩි කරනවා. ආගමික කටයුතු වෙනුවෙන් මුදලින් වියදම් කිරීමට වඩා දෙනුම අධිකින් බෙදා හදා ගැනීමට උනන්දු වෙනවා. පාලන නායකත්ව මෙහෙයුම් කටයුතුවල යෙදෙන අය වඩා ඉවසිලිමත් භාවයෙන් යුක්තව සිටීම මැනවි. අයුම්කම් දීම බොහෝ දුරට අඩුවන බවක් පෙන්නුම් කරනවා. උසස් අය හා ඇසුරකට සම්බන්ධ විය හැකි හැදැරිම්වල කටයුතු යෙදීමට ඉඩකඩ ලැබෙනවා. විවාහ යෝජනාවලදී බොහෝ දුරට ඉවසීමේ හා දරස් සිටීමේ හැකියාව ගෙන දෙනවා. සිතුවිලි අයසින් පාලනය කරනවා. ගෙදර කටයුතුවල සාමාන්‍ය පහසුකම් ඇති කරනවා. විවාහකයගේ ඉවසීමේ හා දරා ගැනීමේ ශක්තිය තව දුරටත් පාලනය වෙනවා. හදිස්සි අනතුරු තුවාල සම්බන්ධව වැඩත් ආරක්ෂාකාරී වන්න ඇස් සම්බන්ධයෙන් විශේෂයි. ඔබගේ ජයංකය වන්නේ අංක 1, ජය වර්ණය වන්නේ තඹ පැහැය, ජය දිනය වන්නේ ඉරිදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට සතියක සාමාන්‍යයෙන් යහපත් වෙනවා. ලග්නාධිපති බුධ අටවැන්නේ කේතු හිමි අස්සිද නැගතින් මරුවි යෝගකාරක සිකුරු හිමි බෙරණ නැගතට පිවිසෙන මෙම සතියේ අග දින කීපය වඩාත් ශුභ බවක් පෙන්නුම් කරනවා. අන්‍යයන් හා වැඩි සුහද භවයකට උත්සාහ කරනවා. රැකියාවට හා සම්බන්ධව වියහියදම් පාලනයකට උත්සාහ දරනවා. තම පුද්ගලික මුදල් යෙදවීමේ බොහෝ දුරට අඩු විය හැකි. රැකියාවේ කටයුතු වලට අනුමැතිය හා අදහස් හුමාරුවේදී වඩාත් සැලකිලිමත් වෙන්න. කලාව හා සෞන්දර්ය මෙන්ම රස ආහාර රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨවලද විශේෂයි. ඉගෙනීම් කටයුතු වලදී මද උනන්දු මෙන්ම බාධක තත්ත්වයන් මතුවීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධතා හා සම්බන්ධ විවාහ යෝජනා වලදී බාධක තත්ත්වයන් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු වලදී බොහෝ දුරට නිහඬව සිටීමේ ස්වභාවයන් ඇති වෙනවා. දරුවන් හා සම්බන්ධ කටයුතු වල මද ප්‍රමාදයක් ඇති කළ හැකි. හදිස්සි වැටීම් තුවාල තත්ත්වයන් ඇති කළ හැකි. ඉදුමම් ගතිද ඇති කළ හැකි. ඔබගේ ජයංකය වන්නේ අංක 6, ජය වර්ණය වන්නේ රෝස පැහැය, ජය දිනය වන්නේ සිකුරාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට හැකියාවන් දියත් කිරීමේ ව්‍යාකූලතා මතුවෙනවා. ලග්නාධිපති සිකුරු භාග්‍යස්ථානගතව රාහු හිමි අද නිකති ගමන් කරන සතියේ මුල් දින කීපය ඔබගේ හැකියාවන් දියත් කිරීම සම්බන්ධව තරමක ව්‍යාකූල බවක් ඇති කළ හැකි අතර ඉන්පසු කාලයේ බුද්ධිමය ක්‍රියාකාරකම් පිළිබඳ ගැටලු ඇති කළ හැකි. භූමිය සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන අය ගනුදෙනු පිළිබඳව වඩාත් පූර්ව අවබෝධයකින් ඇති කරගත යුතු වෙනවා. අත්තිකාර මුදල් සම්බන්ධව විශේෂයි. සාමූහික කටයුතු වල යෙදෙන අය සතියේ මුල් දිනවල වඩාත් ප්‍රවේශම් වෙන්නට ඕන. භූමිය කෘෂි ශ්‍රේෂ්ඨ සම්බන්ධ කටයුතු වල යෙදෙන අයට විශේෂයි. ඉගෙනුම් කටයුතු වලදී යම් යම් ප්‍රමාද දෝෂයන් නැති වුණත් අනිසික්මන් ක්‍රියාකාරකම් වලට නොගැලපෙනවා. විවාහ යෝජනා සම්බන්ධව නිරවුල් අදහස් ඇති කර ගැනීමට අපහසු වෙනවා. විශේෂයෙන් සතියේ මුල් දිනයන් තුලදී ගෙදර කටයුතු හා රැකියාවේ කටයුතු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න. 19-21 දිනවල විවෘත ජලාශ සම්බන්ධතාවයන් ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න. ඔබගේ ජයංකය වන්නේ අංක 6, ජය වර්ණය වන්නේ රෝස පැහැය, ජය දිනය වන්නේ සිකුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට හවුල් වැඩවලින් ඔබ ප්‍රවේශම් වෙනට ඕන. ලග්නාධිපති කුජ භාග්‍යස්ථානගතව ගමන් කරමින් සිටින අතර රවිගේ දෘෂ්ටියද හසු වී ඇති. රාජ්‍යංශයන් හා පාර්ශ්වකරුවන් වශයෙන් කටයුතු කිරීමෙන් අවාසි නොවනවා. ඍජු මිල මුදල් භාවිතය සම්බන්ධව විරෝධතා ගැටලු මතු කළ හැකි. පූර්ව එකඟතාවයන් නිශ්චිත කර ගැනීමට කටයුතු කරන්නට ඕන. රාජ්‍යංශයන් හා පාර්ශ්වකරුවන් ලෙස වැඩ කරන අයට සුබයි. එහෙත් සුවදශීලී වීමට බාධා ගෙනදෙන අවස්ථා පාලනය කරගන්න. පාලන මෙයුම් කටයුතුවලදී විශේෂයි. උසස් අය හා සම්බන්ධතාවයන් ගැන ප්‍රවේශම් වන්න අඩුපාඩු කමිති කළ හැකි.
විවාහ යෝජනාවලදී ඍජු මැදිහත්වීම් පාලනය කරගන්න ප්‍රතිචාර දක්වීමේදී හැකිතරම් මෘදුභාවයටම නතු කරගන්න. ගෙදර කටයුතු වලදී මිල මුදල් ගනුදෙනු සම්බන්ධව ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කළ හැකි. ශරීර උෂ්ණාධික තත්ත්වයන් වියලිසෙම් ගති ඇති කළ හැකි. ඔබගේ ජයංකය වන්නේ අංක 9, ජයවර්ණය වන්නේ රතු පැහැය, ජයදිනිය වන්නේ අඟහරුවාද. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට දරුවන් ගාන වැඩි, දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය වෙනවා. ලග්නාධිපති ගුරු පස්වන්නේ ත්‍රිකෝණස්ථානගතව කේතු හිමි අස්සිද නැගතේ ගමන් කරමින් සිටිනවා. බුධද කාරක ග්‍රහය වශයෙන් එහිම සිටිනවා. තම දැනුම හා දැකීම් බෙදා ගැනීමේදී ප්‍රතිචාර දැක්වීමට ඉඩ නොලැබෙන සයක් දැනෙනවා. මිල මුදල් පරිහරණයේදී තරඟකාරී ස්වභාවයන් නැතිවිය හැකි. තමාගේම රුචි අරුචිකම් වඩාත් ඉස්මතු කරමින් ප්‍රතිචාර දැක්වීමට පෙළඹවීම ඇති කෙරෙනවා. තම දැනුම හා ශාස්ත්‍රීය අධ්‍යක්ෂින් පෙන්වීමට පෙර තිබුණට වඩා ඉඩකඩක් ඇති කළ හැකි. ගුරු දේශන වැනි වෘත්තිකයන්ට වඩාත් හිතකර වෙනවා. ඉගෙනුම් කටයුතු වලදී බාහිර සංකීර්ණතා ඇති කළ හැකි. එය මනාව පාලනය කර ගැනීමට උත්සාහ කරන්න. විවාහ යෝජනාවන්ට බොහෝ දුරට ප්‍රතිචාර ලැබෙන අතර ස්ත්‍රී පාර්ශ්වයන්ගේ සහාය ලැබීමේ ඉඩකඩ පවතිනවා. ගෙදර කටයුතු වලදී දරුවන් ගැන වැඩි අවධානයක් පෙන්නුම් කරනවා. එහෙත් තෝරා බේරා වැඩ කිරීමක් අවශ්‍ය වෙනවා. ශරීර උෂ්ණාධික ස්වභාවයන් පාලනය කරගන්න. ආමාශකත වියලි ස්වභාවයන්ට ඉඩ ඇති වෙනවා. ඔබගේ ජයංකය වන්නේ අංක 3, ජයවර්ණය වන්නේ රන්වන් පැහැය, ජයදිනය වන්නේ බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට ලැබීමතින් ඉතාමත් යහපත් කාලයක් වෙනවා. ලග්නාධිපති ශනිදෙවන්නේ සක්ෂේත්‍රව රාහු හිමි සිය අවසන එකතේ තවදුරටත් ගමන් කරමින් සිටීම ලැබීම අති නිතාමත් යහපත් වන කාලයක් වනවා. හේත් මානසික ව්‍යාකුලතාවයන් පාලනය කරගන්නට ඕන. නව මූල්‍ය ආයෝජන කෙරේ උනන්දුවකට වඩා හුරු පුරුදු ලෙස පරිහරණයට උනන්දු වෙනවා. බොහෝ දුරට නිහඬව කටයුතු කරන ස්වභාවයන් ඇති කරන අතර දුර බැහැර සම්බන්ධතා කෙරේද උනන්දුවක් දක්වනවා. කලා ශ්‍රේෂ්ඨයේ කටයුතු සම්බන්ධව බාධක තත්ත්වයන් ගැන සැලකිලිමත් වෙන්න නවත් දින කටයුතු සඳහා ඊතරම් සාර්ථක වටපිටාවක් ඇති කරන්නේ නැහැ. කලා විෂයන් ගැන විශේෂයි. විවාහ යෝජනා සම්බන්ධයෙන් ඍජු විරෝධතාවයන්ට ඉඩ ඇති කරනවා. බාධක බහුල බවක් පෙන්නුම් කරනවා. ගේදර කටයුතු වලදී ශාරීරික වශයෙන් මහන්සි වීමට ඉඩ ඇති කරනවා. දරුවන් පාලනයේද තරමක් ගැටලු ඇති කළ හැකි. රුධිර සීනි ගතිය, පපුවේ වීලි ගති ගැන කල්පනාකාරී වෙන්න ඔබගේ ජයංකය වන්නේ අංක 8, ජයවර්ණය වන්නේ නිල් පැහැය, ජයදිනය වන්නේ සෙනසුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අභියෝග හමුවේ ශක්තිමත් සිටීමේ හැකියාව පවතිනවා. ලග්නාධිපති ශනි ලග්නයේම සක්ෂේත්‍ර වෙමින් සසයෝගේ ශක්තිය තවදුරටත් තහවුරු කරගන්නා මෙම සතිය විවිධ අභියෝගයන් ඉදිරියේ වුවද ශක්තිමත්ව සිටීමේ හැකියාව ඇති කරමින් සිටිනවා. දුරබැර සබඳතා බොහෝදුරට පාඩු නොවන බවක් පෙන්නුම් කරනවා. ඍජු වශයෙන් මූලික නඳුනුවලට ඊතරම් යහපත් නොවන අතර ගිවිසුම් වලටද ඊතරම් යහපත් වෙන්නේ නැහැ. රැකියාවේ කටයුතු පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්නට ඕන. අනපේක්ෂිත විරෝධතා බාධාවන් මතු කරලීමට ඉඩ තිබෙනවා. සන්නිවේදන ශාස්ත්‍රයේ හුරු පුරුදු වීම කටයුතු වලට වඩාත් ගැළපෙනවා. කලාත්මක කටයුතු සම්බන්ධයෙන් විශේෂයි. විවාහ යෝජනා සම්බන්ධයෙන් දැඩි මානසික අනම්‍යශීලී තත්ත්වයන් ඇති වෙනවා. ඒව පාලනය කරගන්නට ඕන. එහෙත් යහපත් ප්‍රතිචාරයන්ටද ඉඩ ඇති වෙනවා. ගෙදර කටයුතු වලදී දැඩි මුදල් කළමනාකරණයක් ඇති කරගන්න. අදිස්සියනතුරු තුවාල තත්ත්වයන් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. අනතුරුදායක වැඩවල යෙදීම ගැන විශේෂයි. ඔබගේ ජයංකය වන්නේ අංක 8, ජයවර්ණය වන්නේ නිල් පැහැය, ජයදිනය වන්නේ සෙනසුරාදා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ ගෙදර කටයුතු වලට වැඩි උනන්දුවක් මේ කාලය තුළ දක්වනවා. ලග්නාධිපති ගුරු දෙවන්නේ ධනස්ථානගතව තවදුරටත් ගමන් කරන අතර මිල මුදල් පරිහරණය හා ගෙදර කටයුතු සම්බන්ධව වැඩි යොමු වීමක් පෙන්නුම් කරනවා. මිල මුදල් පරිහරණයේදී වැඩි කාර්ය බහුල බවක් ඇති වනද තමන්ට වාසි අයුරින් කාර්ය සංවිධානය ගැන වැඩාත් කල්පනාකාරී වෙන්නට ඕන. ජන්ම ගුරු සවිමත්ව සිටිනම් මුල්‍ය හා බැංකු ශාස්ත්‍රවල වැඩ කරන අයට මූල ප්‍රතිලාභ වඩාත් සාර්ථක බවක් පෙන්නුම් කරනවා. දේශන කටයුතු වල වැඩි උද්දීපනයක් ඇති කරනවා. නව නිවාස ඉදිකිරීමෙහි නිරත අයටද සුබයි. රසායනය, මෝටර් ශිල්පය, ජලය හා සම්බන්ධ ශ්‍රේෂ්ඨ වලයට සාමාන්‍යයෙන් යහපත් වෙනවා. විවාහ යෝජනා වඩාත් ඉක්මනින් සම්මත කර ගැනීමේ උනන්දුවක් ඇති වෙනවා. පැවති හැකි නමුදු සීමාවන් ඉක්මවා කටයුතු කිරීම අනපේක්ෂිත කරදරවලට පැටලීමක් වෙනවා. ගෙදර කටයුතු වල කර්ම කවුල් ගතියක් පෙන්නුම් කරනවා. අනුන්ගේ කටයුතු වලට සහාය පෙන්වනවා. ආමාශකත සුළු තුවාල ඇතිවීමේ ප්‍රවණතාවයන් පෙන්නුම් කරනවා. ඔබගේ ජයංකය වන්නේ අංක 3, ජයවර්ණය වන්නේ රන්වන් පැහැය, ජයදිනය වන්නේ බ්‍රහස්පතින්දා.